ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබ දවසක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමා වන්නේ ශෝකේ ප්‍රීතියට හා සමාදානයට අරවන දෙව් සමිඳුන්. බයිබල් පදයේ යෙසායා 38:17 බලව මට තද ශෝකේ පැමිණුනේ මාගේ සමාදානයේ පිණසය. මේ උදෑසන අපි මෙනෙහි කරමු. ශෝකේ ප්‍රීතියට හා සමාදානයට අරවන දෙව් සමිඳුන්ගේ දරුවනි, අද දවස ඔබ යම් කාරණාවක් නිසා තද ශෝකයෙන් සිටිනවා විය හැකි. එම නිසා ඔබගේ මානසික මට්ටම යහපත් නොවන බවද, ඔබ සිටින්නා වේදනාකාරී වාතාවරණය ගැනද මට සිතාගත හැකිය. නුමුත් යේසුස් සමිඳුන් නුඹලා ශෝකවන්නෝය, නුමුත් නුඹලාගේ ශෝකයේ ප්‍රීතියට ඇරෙන්නේ කියා ප්‍රකාශ කර ඇත. එබැවින් අදත් ඔබගේ තද ශෝකයේ ප්‍රීතියටත් සමාදානයටත් ඇරේවා කියා සමාදානෙන් සිත් සනසන යේසුස්සන නාමයෙන් මම ඔබට සුබ ප්‍රාර්ථනා කරමි. ප්‍රීතියෙන් සිටීමට කැමති කිතුනුවනි, ඔබ නොසිතන මොහොතක ඔබට සිදුවන අදිසි අනතුරු, අකල් මරණ, බලාපොරොත්තු බිඳීම් නිසා එක තප්පරයකින් ඔබගේ මනසේ ඇති සතුට, ප්‍රීතිය සහ සමාදානය ඔබගෙන් පලා ගොස් ඒ වෙනුවට තද ශෝකයකින් ඔබගේ මනස මුළුමනින්ම පිරී යෑමට හැකිය. කිතුනුවනි, යක්ෂ ආත්මයක් වැහි ඒ ඉවත් කරගත නොහැකිව ලක්ෂ ගණනක් මුදල් වියදම් කර වසර ගණනක් දුක් විඳින්නා වූ එක්තරා සහෝදරියක් මට මුණ ගැසුනි. එසේම පෞල් ජීවිතේ විනාශ වී දරුවන්ගෙන් ඈත් වී ඇය තද ශෝකයෙන් ජීවත් වූවාය. නමුත් යේසුස් සමිඳුන් ඇගේ ආත්මයට ඇති ප්‍රේමය නිසා එම යක්ෂ ආත්මය දුරුකර ඇයව ඉන් මුදවා ඇයට ඇති වූ එම තද ශෝකය සමාදානයට ඇරූසේක. කිතුනුවනි, එබැවින් බලව මට තද ශෝකය පැමිණුනේ මාගේ සමාදානය පිණිසය. නමුත් ඔබ මාගේ ආත්මයට ඇති ප්‍රේමය නිසා විනාශය නැමැති වලින් එය මුදාගත් සේක. එසේය, ඔබ මාගේ පවු සියල්ල ඔබ පිටිපස්සට දැමූ සේක කියා එසකියා රජු ඊත ප්‍රධාන දේව වචනයෙන් කී ලෙස ඇයටත් දැන් ප්‍රීති විය හැක. ආස්කම් අපේක්ෂා කරන්නනි. එසේම මේ දැන් ඔබ දවසේ සිතුවිල්ල කෘතිය අත තබමින් මාගේ තද ශෝකයට හේතු වන කාරණා ඔබ ඉවත් කර මට සමාදානය දුන මැනව කියා උන්වහන්සේගෙන් ඇදහිල්ලෙන් ඉල්ලා යාඥා කරන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබගේ ජීවිතය තුළත් බොහෝ වේදනාකාරී කාරණා සහ ශෝකනීය කාරණා ඇතිවන විට ඔබ පසුබට වී කලකිරීමෙන් ජීවිතය ගත කරන්නේද? ඔබ කිසිවිටක කනගාටු නොවන්න. මන්ද දෙවිඳුන් ඔබ සමග සිටින බව මතක තබා ගන්න. ඔබට ඉසේ වේදනාකාරී කාරණා පැමිණෙන්නේ ඉදිරියේ සමාදානයේ පිණිසය. ඒ නිසා කෙතරම් කලකිරීම වේදනාකාරී කාරණා පැමිණියත් ඒ සියල්ල තුල ශක්තිමත්ව සිටින්න. සියල්ලුන් වාසයට බාර කරන්න. උන් වාසය ඔබගේ ජීවිතේ ප්‍රීතියෙන් පුරවා සමාදානය ඇති කරන සේක. මේ උදෑසන අපි ආඥා කරමු. මාගේ යෙසුනි, මාගේ ජීවිතේට පැමිණි වේදනා බර වූ කාරණා නිසා මට කාටත් කිව නොහැකි වූ තද ශෝකයකින් මාගේ සිතත් ආත්මයත් පිරී ඇත. නමුත් මට ප්‍රීතියත් සමාදානයත් දිය හැකි දෙව් සමිඳුනි, මම ඔබගේ අස්තයට යටත් දෙමි. මට ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලි 119:28 ශෝකය නිසා මාගේ ආත්මය දියවේ, ඔබගේ වචනයේ පරිද්දෙන් මා ශක්තිමත් කළ මැනව. ඔබත් කැමති නම් දිනපතා මේනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස් වෙන 071588 7777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අදත් ඔබට දෙවිඳුන්ගේ ප්‍රීතියෙන් සහ සමාදානයෙන් පිරි සුබ දවසක් වේවා කියා ජීවනදී ඇදින්ගේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.